Dear children, today we are going to discuss nouns. What are they? Api adha balapuruthu na nouns paadan obata ragena inna. Api nouns lesa paadam deka idiripat karanawa. Ehi palum yanna nouns 1. There are 4 kinds of nouns. English bhashave nouns warga 4 persons, pudgalin, places, sthana, things, deval, creatures, sattu. අපට මේ ලෝකයේ තියෙන සියලුම නාම ටික මේ කොටස් හතරට ඇතුල් කරන්න පුළුවන්. අපි දැන් සූදානම් වෙනවා එම නාම වර්ග වෙන වෙනම ඔබට සාකච්ඡා කරන්න. Persons, places, things, creatures ලෙස මේ chart එකේ මම එක කොටසකට nouns 15 බැගින් භාවිත කරනවා. හොඳයි බලමු දැන් father, තාත්තා, mother, මව, sister, සහෝදරිය, brother, සහෝදරයා grandfather atta kiri atta siya grandmother attamma kiri amma aachi father in law mama mamandi mother in law nanda nandamma teacher guruvareya principal vidyalpati vareya lecturer kathikaacharya vareya postman lipi vedanna mechanic karmika shilpiya ඉලෙක්ට්‍රිෂියන් විදුලි කාර්මික ඒ වගේම මේ persons වලට ඕනම කෙනෙකුගේ නම අශාන් අශේන් අසිනි නෙත්මි කමලාවති සිරිසේන සුනිල් ආදී ඕනෑම නමකුත් භාවිත කරන්න අපට පුළුවන් හොඳයි එහෙනම් අපි places ස්ථාන පිළිබඳව සාකච්ඡා කරමු house නිවස room කාමරය living room සාලය dining room කැම කාමරය kitchen කුස්සිය library පුස්තකාලය school පාසල auditorium ශ්‍රවණාගාරය temple පන්සල church පල්ලිය කෝවිල දෙමළ භක්තිකින්ගේ ආගමික මධ්‍යස්ථානය කෝවිල hospital රෝහල laboratory විද්‍යාගාරය airport ගුවන් තොටුපළ ඒ වගේම things chair පුටුව purse මුදල් පසුම්බිය book පොත pen pen pencil pencil statue ප්‍රතිමාව computer පරිගණකය bench බංකුව projector ප්‍රක්ෂේපණ යන්ත්‍රය glass වීදුරුව vaccine මේ දිනවල ලෝකේ පුරාම කතා කරන මාතෘකාව vaccine එන්නත AstraZeneca, Sinopharm වගේ ඉන්න ගැන කතා කරනවානේ COVID-19 වෛරස් එක සඳහා භාවිත කරන වැක්සින් එන්නත ගිටා ගිටාරය වයිලින් වයිලිනය ටිල් කැටය කාසි මුදල් දාන කැටයට අපි කියනවා ටිල් කියලා ඒ වගේම අපි දැන් බලමු creatures සත්තු dog බල්ලා මේ creatures සඳහාම animals ලෙසත් භාවිත කරන්න පුළුවන් අපට creatures animals කියන පුළුවන් dog balla cat poosa lion singha tiger kotiya elephant aliya bull gona cow eladena calf wassa buffalo miharaka bear walasa giraffe lesson balta karanna monkey wandura peacock monara parrot girawa හොඳයි දැන් පුතේ අපි මේ සියලුම නවුන්ස් 15 දකින් යොදාගත්තා. ඒ නවුන්ස් යොදාගෙන අපි වාක්‍ය දෙකක් භාවිත කරමින් අපි අපේ දැනුම වර්ධනය කරගමු. බලන්න පුතේ persons my father අපේ chart එකේ තිබුණා father කියන නවුන් එක අපි අනුතුරුව my කියලා වචනයක් එකතු කරගත්ත. අපි ඒ සඳහා grammar term එකක් තිබෙනවා. පස්සේ ඉගෙන ගමු. My father is a businessman. දැන් බලන්න පුතේ මේ මෙතන සිට වාක්‍ය සෑදීමේදී අපට අවශ්‍ය වෙලා තිබෙනවා වාක්‍ය expand කරගන්න. වාක්‍ය දික් කරගන්න පුළුල් කරගන්න එලෙස වාක්‍ය දික් කර ගැනීමේදී auxiliary verbs උපකාරී ක්‍රියාපද articles අව්‍යය පද adjectives නාම විශේෂණ adverbs ක්‍රියා විශේෂණ prepositions නිපාත පද ඇතැම් විට වාක්‍ය ගොඩක් දිග වෙනවා නම් conjunctions වගේ පාඩම් වල අවබෝධය අපට අත්‍යවශ්‍ය වෙනවා ඒ පාඩම් ඔබට වෙන වෙනම ඉදිරි වීඩියෝස් තුනේ රැගෙන බලාපොරොත්තු වෙනවා අපි සිටිනවා එහෙමනම් බලමු my father is a businessman මගේ තාත්තා is කියන්නේ auxiliary verb එක උපකාරී ක්‍රියාපදය a කියන එක article එක
businessman කියලා වාක්‍යෙතිනො object එක. ඒ අනුව my father is a businessman. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. my mother is a kind and pretty lady. මගේ මව is a kind කරුණාවන්ත. pretty ප්‍රියකරු lady කාන්තාව. kind and pretty වචන දෙකම adjectives නාම විශේෂණ. ඒ අනුව මගේ මව කරුණාවන්ත ප්‍රියකරු කාන්තාවක්. now third one. The principal always advises us. The principal විදුහල්පති වරයා noun එකසේ භාවිත කරනවා. always adverb එක ක්‍රියා විශේෂණය. advise principal singular නිසා advise කියන verb එකේ අගට අපි s එකතු කරලා verb එක singular කරනවා. simple present tense වලට අනුව. us එන විදුහල්පති වරයා නිතර අපට අවවාද කරනවා. ඒ වගේ පුතේ අපි දැන් යම් places පිළිබඳ example කීපයක් සාකච්ඡා කරන්නට. my house is by the river. by කෙනක preposition එකක් නිපාත පදයක් ළඟ අසල. ඒ අනුව මගේ නිවස තියෙන්නේ ගඟ ළඟ. ගඟ ළඟ. second one. the library is behind the main hall. behind කෙනක preposition එකක් නිපාත පදයක් පිටුපස. පිටුපස. පුස්තකාලය තියෙනවා ප්‍රධාන ශාලාව පිටුපසින්. පුස්තකාලය තියෙන්නේ ප්‍රධාන ශාලාව පිටුපස. our school has many resources. resources සම්පත් many කියන්නේ ගොඩක් has තියෙනවා. අපේ පාසලේ තියෙනවා ගොඩක් සම්පත්. හොඳයි අපි දැන් යමී ළඟට things පිළිබඳව කතා කරන්න. things your book was on the table. ඔබේ පොත මේසේ මත තිබුණා. your book was on the table. the pen is in the drawer. පෑන තියෙනවා drawer ලාච්චුව. පෑන ලාච්චුවේ තියෙනවා. computer helps us to do many things easily. පරිගණකයේ උදව් වෙනවා අපට to do කරන්නට many good things දේවල් easily පහසු වෙයි. ඒ අනුව පරිගණකයේ පහසු වෙන ගොඩක් දේවල් අපිට කරන්න උදව් වෙනවා. ඒ වගේම පුතේ අපි ගමු තුට්ටක් ඒ පාඩම නැවත අරගෙන ටිකක් මෙතන භාවිත කරන මේ you book the pen computer වගේ වචනට අමතරව වෙනත් ද්‍රව්‍ය sugar sand ආදී ඕනම දෙයක් sand කියන්නේ වැලි grains ධාන්‍ය ආදී ඕනම දෙයක් ඔබට භාවිත කරන්න පුළුවන්. හොඳයි අපි දැන් බලමු අපේ අවසාන කොටස ලෙස creatures එහෙම නැත්නම් animals. look at the example. lion is the king of the forest. lion is the king of the forest. lion singha is the king rajuru of the forest vanantare. singha vanantare rajatuma. tigers and bears are dangerous animals. tigers and bears kotiyo saha balassu are dangerous bayanaka animals sattu. elephant is the largest animal in the land. elephant is the largest. largest abdana adjective ekak superlative adjectives api wedi vistara idiri paadam digena gamu. elephant is the largest animal. aliya lokuma satha in the land. godabima jeevit wenna godabima jeevit wenna janada jeevit wenna lokuma satha aliya ewana puti. තවත් මම මේ සෑම නවුන් එකක් සඳහාම බ්ලැන්ක්ස් එකක් දෙකක් තබලා තිබෙනවා. ඔයාලට පුළුවනි තවත් එක්සැම්පල් යොදාගෙන මගේ එක්සැම්පල් සෑම කොටසක් සඳහාම එක්සැම්පල් 15 බැගින් ලබා දීලා තිබුණා. එම එක්සැම්පල් හෝ මම පැහැදිලි කළ පාඩමේදී තවත් ලෝකේ ගොඩ පුද්ගලීන් ද්‍රව්‍ය ස්ථාන සත්තු ඕනතරම් දේවල් තිබෙනවා. ඕනතරම් අය ඉන්නවා. ඒවත් යොදාගෙන එක්සැම්පල් හදන්න උදාහරණ හදන්න. ඒ වගේ මේවා ප්‍රැක්ටිස් කරන්න. මේක බේසික් පාඩමක්. මූලික ග්‍රැමර් පාඩමක්. ඔබට පුළුවන් නම් මේ පාඩම් නිවැරදිව අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. and learn how to make sentences. ඒ වගේම වාක්‍ය හදන ආකාරයත් ඔබ අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. එලෙස ඔබ ඔබේ දැනුම වර්ධනය කර ගන්න. එහෙමනම් අපි නැවත ඉදිරියේදී මෙවන් වීඩියෝස් තුලින් ඔබ හමු වෙනවා. අපි අදට අපේ වීඩියෝ එකේ අද දවසේ වැඩ ටික අවසන් කරන්න සූදානම්. ඔබ මෙවැනි වීඩියෝස් වල කැමති වීවි. එනිසා ලයික් එකක් එකතු කරන්න. ඒ වගේම යහළුවන් අතර වීඩියෝ ෂෙයා කරගන්න. කමෙන්ට් එකක් එකතු කරන්න. එලෙසම මේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. right. හොඳයි එහෙනම් අපි we can meet again another day with a new video. I wish you all the best and have a nice day.